සු ම්‍යනක් ඔබ ස්වාදීින් රූපාණී මධ්‍යහන ප්‍රධන ප්‍රවෘති ප්‍රකාශය සමගෙන් ප්‍රමය අවධනයක් පුවත් සිරස් තල වෙත මෞ්නියාවේ තරුණයකුගේ ගිනුමට බැරවු මුදල් පැහැරගන්න තැත්කළ හයක් අත්තඩංගුවට විජාස් හිස්බුල්ලාට අයත් මදරසා පාසලේ බිදුහල්පති පොලිස් දැලේ ගවනු පෑැවිසි හතරේදී පොරෝනාා මරණ ලැයිස්තුවට දහතුනක් එක්වයි. ඇස්රාසිෙනෙක්කා එන්නත්කිරීම සාර්ථකවසිුත වෙෙද්දිී විපක්ෂයේ විරෝධහයට වෛත්‍යවරුන්ගෙන් දැඩි අපපසාදය. හදිසියේ රෝගී වූ අනු නවහැවිරදි පිලිප්කුමරු රෝහල් ගතකෙරේ. වෞන්‍යාව ප්‍රදේශයේ තරුණයකු පැහැගෙන ගොස් ඔහුගේ ගිුමට ලැබී තිබූ අති විශාල මුදලක් පැහැගැනීමට තැත්ක සැකරුවන් පස් දෙනෙකු සහ සැකකාරයක අතඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන විසිද දෙමනදා දක්වා රක්‍ෂිත බන්ධනා ාරගත කරතිබෙනවා. මෙම තරුණගේ ගිණට අති විශාල මුදරක් ලැබුණේ කෙසේ දෙයන්න පිළිබඳ විර්ශණ සිදු කරෙන බවත් අදාළ ගිණුම මේවර විට අත්හිටුව ඇති බවත් පොලිසිය පවසනවා. මෙම තරුණයාගේ ගිණුමකට විදේශරටකින් විශාල මුදලක් ලැබී ඇති බවත්. එම ගිණමෙන් අදාළ මුදල මහා බැංකුවආරහා ලබාදීමට මෙම අ්ඩාය මුත්සාහ දරා ඇති බවත්. එම අවස්ථාවද එම තරුණයා ඊට ප්‍රතිරෝධය පෑම නිසා පැහරගෙන ගොස් අදාළ මුදල ලාගෙන මවුන්ටත් කොමස් මුදලක් ලබාගනීමට බවයි පවසාතිබෙන්නේ මේ සම්බන්ධය දැනට විර්ශනයක් ආරම්භකරතිබෙනවා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුදගලික බැංකුවෝක තරුණයාග මින්න ඇති ගෙනුමකටයි මේ මුදල් ලැීතිබෙන්නේ දැනටමගෙන මහැන්කෝවිසි අක්්‍රියකර ඇතිබවට වාර්තාවනවා මේ සම්බන්ධයෙන් වවන්‍යාව පොලිසිය විර්ශනයක් ආරම්ම කර තිබෙනවා. කතරක මහා බලපිට යන ප්‍රදේශවල විහාරස්ථාන දෙක. බුදුිළබ සහ මුදල් කොලකෑමේ සිදුවීම්ද භර්තාවනිවා.ඒයේ දිනේදී කතරගම නගරයේ පට විහාරස්ථානයකට අපරාධ පරීක්ෂණ දෙ පාර්ත්මින් විනියි පවසමින් අයම් පුද්ගලින් පිරිිසත් පැමිණ තිබෙනවා. එස පැමිණි පුද්ගලින් දෙදනෙක් ඒ දහවල් කාලේදීම විහාරස්ථානය ස්වාමීන් වහන්සේ බියගන්නවා. ජංගම දුරකතනයක්සාහ වටිනා බුදු පිළිමයක් කොල්ලකාගෙන ැගෙන ගොස් ඇති බවට වාර්තාවනවා මේ සම්බන්ධයෙන් කතරගම් පොලසිය පරීක්ෂණ පවත්වනවා. ඒයේ රාත්‍රී හතයි තිහට පවන ඔවුංගල්ල පොලිස්වස මේ බලපිටිය පාතේගම විහාරස්ථානයකට පිරිසක් පැිණ ති බෙනවා ඔවු පැමිණති බෙන්නේ කොළම්ඹ භශ්නාහිට පලාතය අපරාධ විර්ශණ කාර්යංශයක බව පවසමින් එස පැමිණ අදාළ විහාරස්ථානය ස්වාමීන් වහන්සේෙන් මුදල් කොල්ල කෑමට තැත්කරන අවස්ථාවේද ගම්මසියන් විසින් එමස්ථානයට පැමිණීම නිසාරථයකෙන. ලාගො මෙ අතර සගවිධහනත්මක අප්‍රාධ කල්ලියක සසාමාච්චිකන් පරිසක් අතරං කොටැීම. බස්නා හිර උතුර අපරාධ විර්ශිණ කොටශය නිල දහරින් සමත් වනා. ජයල මාකේ විට ඇවිතින බන්තීරුවාසල රන්බාල කොල්ල කෑමෙන් නිරතවන අවස්ථාවේදී. අතරංකොටකත් මෙම කොලකරුවන්ගෙන් වැදකත්ොතුරු රසක් හෙළිකරගඩා. දිනක්තුළ මෙරටින් වැඩිම කොරෝනාා මරණ සංඛ්‍යාව ඊයේවාර්තා වුණා. එම සංඛ්‍යාව දහතුනක් බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. නහමරණ දහතුනක් දිවේනේ විත ප්‍රදේශවලින් වාර්තාාවන. නොරල ප්‍රදේය හකලස් හය හැවරදි කාන්තාවක. අගරපන ප්‍රදේ හැට පස් හැවරදි පිරිමි පුද කලෙු, පැලියෙකුට ප්‍රදේශය පදිංචි අස හැවෘදි පුත් කළෙකු ෝප වල අසතුන් හැවරදි අයikuු, කළුතුර හැත්තෑ හය හැවරදි පුද්ගලෙු මෙන්ම. නැබුට ප්‍රදේශය හැට නව හැෘදි අයිකුද මේ කිය අයතරසිටනවා. ගුණ ප්‍රදේශ පදිංචි හැටතුම් හැවරදි පුත් කලෙකු, උතුරු කළුතර අසු එක් හැවරදි අයකු එම ප්‍රදේශයම හැත්ත දෙවනවිය පසු අයකු ගම්පුල හැට නව හැවරදි අයෙු, පාන්තුර ප්‍රදේශය හැත්තෑ හත හවරදි පුත් කළයෙකු වැවු්‍ය ප්‍රදේශයේ අසු දෙවනවයේ පසු අයකුම මෙින් බ නුගේෙකුට ප්‍රදේශය පදිංචි අසු දෙවනිය පසු පිරිමි පුත් කලෙුද මෙසේ මේ කොස් ඇති බවයි රජයේ ප්‍රෘතිි පාර්තුමේන්තුව නිවේතනය කරන්නේ මෙවර විට මෙට ින් කෝ රක හත්ත හත්ද හස් ස දකුහන්. රගා ඒතුරින් හැත්තැක් දහස් එකසේ හැත්තෑ හහිතෙනකු සොල්ල පාතිබෙනවා හයිදහස්තුන් සය විසි එක්තෙනෙකු තවදුරටක් ප්‍රතිකාර ලබන අත්තර, සැක සහිත හයිසිියදා හත්තෙනෙකු රෝහල් වවෙල පසුවනවා සිදුව ඇති සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, හාරසිය විසි දෙක් දක්වා ඉහලකයා. මේ අතුරින් දෙෙේ හැට හතර දෙෙකු පිමි පුද්ගලින් වනාාතර එකසිය පනස් අට දෙෙනෙකු කාතවන් වෙනවා. ඔක්ටෝබර් මාසින් පසුව හමෝ රෝගීං චංක්‍යාව මේ වෙන කොට හැත්ත ඇතුන්ා සකසිය පනස් හතක් සුව වූ. ග ංකාව හැත්ද එක්දා එකසිය හැත්ත හයක් ලෙස වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී දහය වනකොට ඊීට පෙර පෑ විසි හතර තුළ මරණ දහත්තුනක් වාර්තා වෙලා තියෙනවා මරණ දහත් වනම පෑ විසි හතර තුළ සිදු වූ මරණ නිෙවෙයි මේ මරනවල PCR පරීක්ෂණ සමහරලාට දෙපාරත්තුම් පර කරලා තීරණ ගණ්ඩ වෙනවා. මේවා කර්තාවත් එක්ක සමහර වෙලාවට එකතු වෙච්චේවත් සමහරලාවට එකවර මෙම නිකුත් කරනවා. අද පෙරවරින් අවස වූ පැවි හත. ක්තුළ, කොරෝා ආසාධතින් හත්ියය විසිද දෙනෙකු හඳුනාකෙන තිබෙනවා. ඒතුරින් නවදෙනකු විදේශන්නෙසිට මැරටට පැමිණියයයි. එම හඳුරාගත් කරුුණා රෝගීන් අතුරින්, වැඩිම පිරිස වාර්ත වනේ කොළඹදිස්්‍රෙක්කයෙන්. එම සංඛ්‍යාව දෙසය විසිතුනක් වනවා. මෙම ගම්පහ දිිස්්‍රිකෙන් එකසි හැට දෙනකුහා මනුර දිස්ශ්‍රකෙන් හතලෙස් නවදෙනකු හන්තුනාකෙනනුඩ. කොළඹ මත්සවෙල්ද පොලේපුකරද. ෙවරවිට හත්තෑක් දහස්තුන්සේ දහසයක් දක්වා ඉහලගියයා. ඒ තිනය තුළ PCR පරක්ෂණ දහතුන් දහස් පන්සියාසූ පහක්ෂදු කරතිබෙනවා. ම්‍යතර ලෝපරා කරුණා ආසාධිතිනිසං ක්‍යවද. කෝට හාඩ ලක්ෂ, තිස්දහස් තිස්තුනක් දක්වා ඉහ ලැගයා. කොරුණනා මරණ විසිහත ලක්ෂ හතලිස් දහස් නවසේ විසි අටක් වවා. පැවි හතරක් තුළ ලෝපර කරුණා රෝගීන් තුන් ලක්ෂ අනු දෙදහස් දෙසය අනු තුන් දෙෙු හඳනා කෙනු. එම කාලසිමාවතුළදී කරුණා මරණ එකක්ලොස් දහස් තුන්සිය හතලි සතරක් සිදුව තිබෙනවා එමෙන්ම පැවිසි හතරක්තුළ වැඩිම කරුණා ආසාධිතින් සංඛාව වර්තාී ඇත්තේ ඇමෙරිකාාවෙන්. එම සංඛාව හත්තෑ එක් දහස් හයිසිය හතලිහක් වනවා මරණ දෙදහස් පන්සියති හතක්ෂද වනා ද්‍රෙසිලෙන් ආසාධතින් පසත්්දහස් දෙසියානු පස්සනකු හඳුනා කෙනෙද්දී පැවිසි හතරක්තුළ කරුණනා මරණ එක් දහස් එකසියානූ පහක් සිදුවතිබෙනවා ඩොසියාාවේ පැවිසිහතරක් තුළ ආසාධතින් දොස් දහස් අටසේවි. යටට දෙෙන්කු හඳුනාකත් අතර, මරණ හාර්සිය හැට හතක් සිද වනා. බ්‍රිතාන්ෙන් ආසාධතින් දොස් දහ සත්්‍යයද හට දෙින්කු හඳුනා කැනිෙද්දී සිදුව ඇති මරණ සංඛාව හත්සති සටක් ඉන්දයාවෙද පැවිසි හතරක්තුළු, කොරුණ ආසාධිතීන් බොලොස් දහ සාර්සිය හතලිස් දෙනෙකු හඳුනාගේ නැති අතර මරණ අසූනවයක් වාර්තාාවේ තිබෙනවා. කරෝනා එන්නත බදීමේ වැඩ පිළිවෙල සාර්ථකව සිදුකරමින් පවතිද්දී. විපක්ෂ ඇතුළු ඇතැම් පාර්ශව වැරදි මත ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් බව රජේ වදිනල්ධරගේ සගමය පවසනවා ආ්ඩුව ෆල් බව පවසමින් සිදු කරන මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ දේශපාලන පක්ෂණනව රට ෆෙල්වම් බවයි ඔවුන් පෙත්වාදන්නේ. நற்கරண වැபில வில கண்டவ கிகிறயாத்மக்ககிகிறமின் පවத்தினவா. ஈ திதே දී පමழක් දහ 32 ූதනකුට என்னත ලබා තිය තිබෙනවා. මෙස තිබ ද ේශපால்சை අකරනය தேේශபால் மாතருகாவா පவ பත්ற்கරகினு සිட்டீும். ஹெலா தකිன பவாாய் ரட்ச்சே வைதனட ரிங்க சாங்கமி குலபி පவதே மாத்திமக்கதிී பிரக்காශ කே. එන්න කරන වැඩස ප්‍රහණ දැනට අපි සාර්ථකව ක්‍රියාත්මක කරමින් තියෙන එනිසා අපි දිගටම එන්නත් කරන වැසරහන්ට සහයෝගී දුන්න සංවිධානයක් විදිහට මේ එන්නත සම්බන්ධයෙන් පැතිරන සමහර දුර්මත් එන්න සම්බන්ධයෙන් ජනතාව බියගැන්න්නීම සඳහා නිර්මාණය කල්ලා තිය සමහර සමාජමාධ්‍ය වල ැරිසරණ සමහර දේවල් ඒවාගේම සහර බලධාරීගෙන් ප්‍රකාශව දේවල් මේි පක්ෂවිපක්ෂ සහරදිනෙක් එන්න සම්බධින් තමතාමගේ දෘ්ි ගොනවලින් බල ද සි දිරිිපත්වරීම තාම බාග්‍ය සපන්න තත්වයක් දැ මේක ආරම්බේදම් ලෝක සක්ක සධ. की हुआ එන්නත ඇතුුව මේ කරන වැඩ පිල්ිව දේශාලනී කරන කරන්න පයි කියලක ආු පක්ෂය පත්තිනත්ඒේ දකිනව මේ දේශාලික මතකාව බට පත්රගන්න විපක්ෂය පැත්තිනුත් අපි දකිනවා. එද පැත්වම වැඩ පිළිවල අප සමස්ත ක්‍රියාන්නිත සඳ ාධාවක් බොල තමයි අපි පේන තියන. වික්ෂය පත්තියෙන් හැමතිේ උත්සාරවා ආණඩුව ෆල් කියල පෙන්න්න තර මේ හතද අප විපක්ෂයට මතක් කලද දෙන්නවන කාරර්ණය මයි පුද්ලෙක්වත් ආණඩුපක්ෂයයක්ත් නෙමෆේල්ලුනොත්ෆෙල්ුවන සමස් රටම මේක මත් කරගන්නවශ වැඩ පිලිව අපි හදලලා. දිරිපත් කළතු. එක තවයි වි පක්ෂ වි ුත් මහොත කළේතු ටග හිතනව. මත වන විට එන්නත් ෙක්ෂ හ හ හල ු ක් ලබ බව ෝ් ස ක දක්ෂ විශේෂත් ද්‍ය හමත හරත් මහතා ප්‍රකාශ කලා. එන්නත් ලැබෙන පරිදි දිරියදී මහජනතාවටත් මේන්නට ලබාදීමට කටයුතු කරනුවා. මේකදී වැදගත්ම දේ තමා අනිවාර්යම දෙවැනි එන්නත ලබාගත යුතුයි අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබෙන්ඩ එකට හේතුව තමා පලවෙනි එන්නතිෙන් අපේ සරීරය තුළ ඇතිවන්නාව ප්‍රතිශක්තිය හේතුකොටගෙන යම් අවස්ථාවක දෙවැනි එන්නතක් ලබා දුන්නහම ඊට වඩා හොඳ ප්‍රතිශක්ක්‍රපති ක්‍රියාවක් ශරීරය තුළ සිද්ධ වෙලා අපි බලාපොත්තු වෙන උපරිම ප්‍රතිශක්තිය ශරීරය තුළ ගොඩනගෙන් න්නේ දෙවැනි මාත්‍රාවත් එක්ක. ඒ නිසා තමා ඒ දෙවැනි මාත්‍රාව ලබා ගැනීම වැදගත්තෙන්නේ. පැලියකොඩ මත්ස වෙලඳ පොලේ එන්න දහස්සකට අසන්න සංඛ්‍යාවක් ඒයේ ලබා තිය අතර අදදිනේ දීද එ නි සංඛ්‍යාවක් ලබාදීමට කටයුතු කරමින් සිිනාකාය දෙකතැහැකි වනා. එමෙන්ම වරය සේවකෑන්ට එන්ඩත් ලබාදීම. වරාය සම්පුත චාන්ති චෛත්‍ය පරිශ්වේදී, අද පෙරවරුවේසි දුුණා. ශ්‍රස්තවාදය වැලැක්විමේ පනත සහ සිවිල් හා දේශපාරණයිතයන් පිළිබඳ ජාත්‍යන්තර සම්බූති පනතයටතේ අතඩංගුට ගෙන සිරින නීතිකඥ හිජාස් හිස්මුුල්ලා මතාට ආධහාර අනුබලදීමේ චෝදනාමත, ඔහුට අයත් මද්‍රසාපාසලක විදුහල්පතිවරෙකු අතඩංගුවට ගෙන තිබෙනවා. නීතිජ හහිජස් හිස්බල්ලාන් හතාද දේශන පවැත්තුූව කියන මුන්දල මේ පිහිි ඔහුගේ මද්‍රසාපාසලක විදහල්පතිවරෙකු වන මොහොමට් ශකල්්‍යන අයයි මෙල සත්තරංකෝට කෙනෙති බෙන්නේ. අපරාධ පරික්ෂ දෙපාර්ත්මීන්තුව මගින් ඒ රවාාත්‍රයේ ඔහව අතරංඟගට ෙනැතිබවා. පාස්කෝ ප්‍රහාරයට පෙර මද්‍රසාපාසල ඉගරම ලබූ දරුවන්ට, ත්‍රස්තවාදී පුහුණුව ලබාතිඇති බව විමර්ශ්ණවලින් හෙළිවෙති බවයි වාර්තාවන්නේ. සල පත්වාගෙනකුස් ඇති ාචනුවන සංවිධහනේ ප්‍රධහනනිල් සලවල සිටි පුත්ගලින් පස්ු ප්‍රහරෙන් මරකින බැනු අ බව අප්‍රද පරක්ෂණ දෙ පර්ත්මන්තුව කළ විමර්ෂනවලින් හෙිකරකනතිබ. ශංග්‍ර හ සිනබ ග්‍රන් හෝට දෙක රගන බැණ ්‍රහරකන් අතරවනවා. ඔන්ද මෙම පාසරට පමිණ දරුවන්ට දේශන පවත්වා අඇති බව හළිවතිබෙනවා. නීතිඥ හි ජෝස් හිස් ූලලා මහතා අයත් මෙම මදරසා පාසරට සවද පල නැති රட்චනුවන අයතනින්. னுகணிින් முதன்ලබியති බවවිமஷணுவින් හෙலிக்கරகிනැතිබෙනවා. මෙම පාසரே තිබயாතරකටගත් නවසම් டபති කෘතියේ අන්තවාදී අදහස්තිබේදන්න සොයා බලා ඒ සම්බந்த වාර්තාවක් வහා மாதிකරணடைමු කனுலிස ොටුව මහස්ராත්වයා கொළඹ ரමාරரோහ අදක්ෂකවරයාට නොති සෙනකුත් කරති බෙන. මෙම නීතිச்சுවයා முந்தලமே පවත්වාගෙනගේ මදசா පාසේ ග්‍රන්ත තුணுக்கு කුණணමகிින් දුවන් ්‍රචண்டත්වයට පොළපවාති பේදயானන්න එම பொොතුින් දුවන්ට ප්‍රචண்டත්වය உඋගන්වා ඇදයන්න ගෙනත් සොයා බලාකාර තා ෙ දෙ කකරන මට පෙනෝ කරතිබ මෙ ත නීතිපති උපදෙ හි හිස් ල්ලලා මහතා අධකරුණට දිරිපත්රීමට නියමත ව අප ාත පරීක්ෂණ දෙපාර්ත්මීතු පවසනවා. මධ්‍යමාආධදිවේගේ මාර්ග ව්‍යාපෘතියට හසුව වන ගම්පහා යාගොඩ පදේශය ඇති කරුඩියයා සෙලනිකා හෙවත් පණු කරන්ද සාක සංරක්ෂණය සඳහා රජය පෙවර රැසක් ගෙනෑ ඇැයි වනජවි හා වන සංරක්ෂණ අමාත්‍යංශේලේකම් MKB හරිස් චන්ද්‍රමහතා පවසනවා. ද රපාන හත්වනි පැ වැට සහට එක්ම මේේ හතාමේ බව කියයා සිටියා වනජීවී ආග්‍යාපනත අයටතේ වනජීවි දෙපාර්මයන්තුරතම මේ කාර්සාක සම්බන්ධයෙන් බලය ලබෙන්නේම්. හැබැ මේ සියලුම සාකච්ඡාාවලද යම්කිසි මතයක් ඇවල තියන මේ සංවර්ධයඇවිදි පරහදන කොට සාකය සම්බන්ධෙන් මොක කරන්නේ කියලා හැබයි මේක දස් දහනමද ප්‍රශ්චන්තර කෙන තිීීම මේ සාකැත්තියනවා කියල හැබයි ම දන්නඒ කියන්න මේ සෙලමට්ටමට ප්‍රතිපත්තිමේ තීරණ ගැනීමට යමුලතිබන්නේ. ැ මේ පශ්නය ඇතිවට පශස තමයි අමාත්‍යාසයක්කයට අපි දන්නේ මෙහෙම ගැටලුවක් නිර්මාණය වල තිබෙන තියෙනකිල්ඒ මන්දන්නමන්කාඩ චෝනා කරන්නේ නෑ නමුත් මහිතරෙන කාලමනා කරන අඩුවක් එතන තියෙන අපි ඉවරත පිළිගන්න සකච්ච කල අපි ඉල්ි මක් කලා ගරුවමතම ස් පරදිී මහමාර්ගමත් හෙළේකමතුමාට ගහ මැදි කල්ලා පාර දෙපත්ත යන්න පුළුවන් හොඳයි කියලා ොකද එඒවෙනකොට තිරණ අරන් තිබුණේ ගහ ඉවත් කල වෙනතනක සිට වන්න පෙරිද හැන්දෑේ තා කෙටිසාකච්චාවයි දනුදුන්ම මහ මාර්ගමතිලිකම්තුමා ගාරක්ෂාර වෙලා ගහහිතරම තියන රල පරහද හදන්න සූදාළම් කියනෙ. පඩු කරද ශාකී දැන් විශේෂත්වයක් විදිහට සලකන්න එක හෙතුත්තමයි අ බහුදුනිකෝ මේ අර වදවී ගෙනගේ සාකයක් මේක විතර න ජාතියන් මුළු පෘත්තුී තලයන තියන්නේ මේ ශාකය විතර කියලා ඒත්තු මේ ශාකය සම්බන්යෙන් ලේඛනගත පාර්තානුවන් ශකතිබුණන ජතති උද දධ පාරමන්තු මට සසාධරම දදිහතවමක්ල තින ුඩියා සල්නිික දැන්ව පසේතුට සාක ිජාරගනනිවෙරලා පෙරදි රාජක උද්‍යාන ඉතා හොඳතත්තේ. ැල විස්සක් පග කරලති න හඩත් ගොඩ උද්‍යානයේ පැළ දහයක් වොග කරලති නො මේ සාක ඇත්සේ දුර්ර ශාකය එක පිගන්න ඉන්තිාවේ භාරතය ජනතපක්ෂේෂාකාාවක් ලංකාව පිහිටුනව කියලා පහුගේ දවස්ව ලාආරංචයක් පැතරියයා මෙ අරංචේ නිසාම තවමත් දේශපාලන ේදිකාවේ පිළිබඳව මත පල වෙන. ලංකාව දැන් ගත්තුොත් UMP එකතියනො ්‍රී ලංකා එකකතිනවා ජප එකතියනවා පක්ෂ ල්‍යාපදිංචිකරපු මේ රටේ තින හැටවුට අමාර මේ පක්ෂල මෙලෝ දෙයක් වැක්නෑ සියට අනුවම කවුරු දන්න. ඉන්දියාවත් දැන් සූදානන් වෙනවා ලංකාේ දේශපාලන පක්ෂක් යන පක්ෂ මදිවට දැන් අලුතින් ඉන්ඩියයානු දේපාල පක්ෂ කියනේටත් අපි දැම් මූුණ දෙන්න සිද්ද වෙනවා. හැමදාමල් හොඳට පුරහම මෙරට පිල්ලිවා. එක කාලයක් පුසිම් පිල්ලෙක් මෙ අවකාලයක් දෙමල පිල්ලෙක් මෙ පවටි කාලයක් රට ක් ජාතිීකගේ පල්ලවා. ල් දියාව ශ්‍රී ලංකාවේ වැඩිමහල් සහෝදරය හැටියට තීර්ග කාලයක් හැඳනගෙන හිටපු රටක්. ඉන්දියාවත් එ අපි එකට ්‍රිතාන්නය යටත් විජිතවාදයෙන් මිදන්න සටන් කරා? ගැලවිච්ච අපි නවයටත් පිරිිත කරණයට ලක් කර ගැනීමට තටයුතු කරන්න තුන්හිතකින්වත් හිතන එකක් නැතේ එකෙල් අපි බලාපොරොත්තු වෙනවා අපේ ස්වාධීනකම ස්වෛරිකමන් රැති කරගන්න කිසි විදේකට අකමැති ජාතියක් බව කොටි ත්‍රස්තවාදය තුරන් කරන තුරු දශක තුළක් අපි සටන් කරපු හැති දන්න ලකෙෝන රාජ්‍යයක් තේරුම්ගන්න ඇ කියෙල්ලාි විශ්වාස්ක. ද ලා තිය ත්ව තාම යන්කර තත්වක්. අද ඉන්දියාව කියනවා මේ රට තුළ දේශපාල පක්ෂයක් නිර්මාණය කරලිවෙල්ලා මේරටේ ඔන්ගේ බල පරක්ටම වීදුවන් අවශ්‍ය වඩිට හදන්න ඕන කියලා යාපාල් න්ඩුව තියෙනන කාලෙේ විජාතිකයන් ට බලපෑම් කරන්න වනෑ. දෝදික ත්තු ට ම ඩ දිරි ඇතිවරන ජයග්‍රහණය කරගන්න ඒේනිසා ඒේතුමාගේ අනගමිකෝ ේදිිකාවල්ල වවිද කතා කියනවා. ඒ තාවක්. ඒ මයි දන් අද ලොක ආන්දුවලනය පත්ලාති ාර්තිය ජනත පක්ෂේ සාකාවක් ලංකාව පිටනො කිය නමුත් ඒ විදේශයමමුත්තුමාවත් ෝදියග මැතුමවත් ඒහම දෙයක් කියලන එනිසා බොරුවට විපක්ෂය කලවලවෙඩ දෙක් නෑ රටේ ජනතාව කලබල වඩ දෙක් නෑ ඒහමදක් අවත් මැතිවරණ කොර සා රිස්තුම පක්ෂය පිළිගන්න න ගලු අලියා පතිංචිකරට නැත්ත එක ඇතිවැඩක්න . දැන් පොත් කපයක්ක් ලොහොටින්. ම දුව ටේමුල්ල ජාතික පාසලේ ප්‍රවේශ මාර්ගය කාපට්ටයො දා සංවර්ධනය කර සිසු අයිතියට පත් කෙරුණා ඒ පාර්ලිමේතු මන්ත්‍රී චන්දිම වීරක් කොඩි මතාන්ගේ ප්‍රධානතුවෙන්. මේ සඳහා වවැෑකර ඇති මුදල රෘපියාල් එකෝටි තිස් ලක්ෂයක්. අඩු ආදම් ලාබි පවල් සඳහ අස්තර නිමාස ලබාදීමේ වැඩ පිරිවල අයටතේ බලපිටිය ප්‍රාදේශීලකම් කොට්ටා ට අයත් පවල් දෙකට නව නිවාස ඉදිකර බාහරදීම සිදු කෙරුණ. මතව තවත් පවුල් දෙකක් සඳහා නිවාසිදිිකරදීමට මුල්ගල තැබීමද බෙහිදී සිදු කෙරුුණ ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ සභාපති රේඩුක පෙරරා මහතාගේ ප්‍රධානත්වෙනයි මෙම වැඩසටහන්න සිදු කෙරුුණේ අඩු ආදැම් ලාබී පවල් දොලහක් සඳහා නිවාසිදිකර ගැනීමට මුදල් චෙක්පත් ප්‍රධානේද සභහපතිවරයාගේ ප්‍රධානත්වෙන් සිදු කෙරුණ. මවථාවට බල පපිටේස් ලකා පොදජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක, චන්න සාලිය හා බලපිටිය ප්‍රාදේශශ භහවය ස භාපති සන් සිිල්වායන මහත්පොරු ැරු පිරිසක්ව සිටිය. අමංගග ගෝලේ ප්‍රදේශලය කකම්කාරයායේ ගුර ැබිල සෘදදි බැංක්වේ වාර්ශික සම්මේලය මැටිහක් බහකාරය ගොඩ නැගිල්ලේදී පවැත්වුණා. ඒ ප්‍රදේශලයකම් Bීපසේ නාදිර මහතාගේ ප්‍රධානත්වෙන්. මෙහිදී ගණුදනුකරුවන් ඇගේීමට ලක් කරනු අතර, අඩු අයදමලාබී පාසල් දරුවන් සඳහා උපකරණ කට්ටල බෙදාදීමක් ද සිදුකෙරුණා. මෙවසර සඳහා බැංකු සංගමයේ පාලකමණ්ඩල සමාජිකයන් තොර ගැනීමද මෙහිතී සිදුකෙරුණා. හෙත් සමගින් ස්වාද රූපාණනි අධ්‍යහන ප්‍රහන ප්‍රෘති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා අප යළි තවන්නේ පැෑන් පැපොත් සමගින් සුබ දවසක්.